වෙනිද ජීවන ජල ධාරාවේ 288 වෙනි ජල බිඳුවත් සමග අපි මුණ ගැහෙනකොට අපි හොඳටම එක දෙයක් දන්නවා මේක ජීවිත කාලය පුරාවට අපේ ජීවිතේ නෙමෙයි මේ මුළු ලෝකේ පැවැත්ම පුරාවටම වෙනස් නොවන එකම සත්‍යතාවය මොකද්ද ස්වාමීන් වහන්සේගේ වචනය කවම කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ මුල සිට අග දක්වා දිගහැරෙන්නේ එකම එක කතාවක් එක එක ගිවිසුම් වල එක එක වචන එක එක කාලයට එක එක විදියට වෙනස් වෙන දෙවි කෙනෙක් නෙවෙයි ඔබත් මමත් নমස්කාර කරන්නේ උන්වහන්සේගේ වචනය සදාකාලිකයි වෙනස් වෙන්නේ නැහැ බයිබලයේ පැහැදිලිව කියනවා උන්වහන්සේ ගැන කතා කරද්දී හැරීමේ ඡායාවක්වත් නැත්තා වූ ස්වාමීන් වහන්සේ තමයි අපි নমස්කාර කරන්නේ ඉතින් ඒක නිසා මම ඔබට මේ වෙලාවේ අවධාරණයෙන් කියන්න කැමති එක දෙයක් තමයි ආශිර්වාද වාක්‍ය ගැන කියාගෙන කියාගෙන යන තාක්කල් හැම කෙනාගේම හිත සතුටුයි ප්‍රීතියි. හැබැයි ඒ ස්වාමින් වහන්සේම ඒ දේව වචනේම ඒ පරිච්ඡේදයේම ඊළඟ පදේ ඒක කඩ කරද්දි සාපේ ගැන කියනකොට ඒ මුහුණු වෙනස් වෙනවා. අර තිබුණා වූ ප්‍රීතිය ආමෙන් කියන එක තරහකට හැරෙනවා. ඊළඟට මේගොල්ලන් ස්වාමින් වහන්සේත් එක්ක තරහ වෙනවා දේශනා කරන අයත් එක්ක අයට ගල් ගහනවා ඉතින් මේක තමයි මේ අපි දකින සත්‍යතාවයේ විකෘති කිරීමේ බොරු ගුරුවරු බොරු වැරදි ගැන්වීම සහ ඒක තුල අපේ මොළය අපේ දැනුම අවුල් කරලා විකෘති කරලා තියෙන ආකාරය ඉතාමත්ම පැහැදිලි නමුත් මම නැවතත් ඔබට අවධාරණය කරන්න කැමතියි දේවානුභාවයෙන් දුන්නා වූ මුළු ලියවිල්ල. ලියවිල්ලක කෑල්ලක් නෙමෙයි ආශිර්වාද වචන විතරක් නෙමෙයි මුළු ලියවිල්ල. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණ කරන පිණිසත් ධර්මිෂ්ඨකම ගන් ගුරුකම් දෙන පිණිසත් ඉගැන්වීමටත් හික්මවීමටවත් තරවටුවටත් ප්‍රයෝජනවත්ව තිබේ කියලා පෞල්තුමා තිමෝතිට ලියනවා. මේ අවබෝධය නැතුව අපිට මෙතනින් ඉස්සරහට යන්න බෑ දරුවනේ මුළු ලියවිල්ල අපි අධ්‍යයනය කරන්න ඕනේ. බාගෙට ආශිර්වාද විතරක් මේ ඉගෙන ගන්නට ගත්තොත් අපේ ජීවිතය ඇත්තටම වැරදි පාරක අපි ගමන් කරන්නේ. අපි රාජාලියාගේ කතාව ඉගෙන ගන්නකම් හරි ආසයි. රාජාලියාගෙන් ආශිර්වාද රාජාලියාගේ තිබෙන්නව් දක්ෂකම් මේ දේවල්. හැබැයි රාජාලියාගේ තටු ගලවනකොට හොට ගලවනකොට නියපොතුවකින් එක ගලවනකොට ඒකට කවුක් අය කැමති නැහැ. ඒ වගේම අපේ ජීවිතේ වැරදි පුරුදු අතහරින්නට උගක් අය කැමති නැහැ. වැරදි තැන් වලින් එළියට එන්න කැමති නැහැ. එතකොට ඒගොල්ලන් මොනවද කරන්නේ? ඒ ඉගෙන්වීමම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ වගේ මුලාවල් මායාවල් වල ඉන්න තාක්කල් අපේ ස්වාමින් වහන්සේත් එක්ක යන ගමන නැත්තං ඒ සදා කාලය දක්වා යන ගමන නම් ආශිර්වාද ලැබෙන්නේ නැහැ දරුවනේ. ඒ නිසායි අපි මේ මුළු ලියවිල්ල සම්පූර්ණ සත්‍යතාවය අධ්‍යයනය කරන්න ඕනේන්නේ. හරි. අපි කතා කළා ස්වාමින් වහන්සේ ගැන පනත් පවත්වන්න තියෙනකොට කාරණා කීපයක් උන්වහන්සේ කිව්වා. පොදුවේ කිව්වා මුළු විනාශය වෙනව නුඹ නැති කර දමන තුරු කියලා කිව්වා. මම ඉක්මනින් මතක් කරනවා අපේ සියලු ආදායම් මාර්ගවලට පහර ලැබෙනවා කියලා කිව්වා. අපි විශ්වාස කරන්නා වූ උස් පවුරු බිම හෙලනවා කියලා කිව්වා. ඊළඟට කිව්වා අපේ සිතේ උඩඟුකම මේ උඩඟුකම නිසාම අපව මොනතරම් ඉහළ තැනක අද හිටියත් අපව ඒ තැන උස්සලා තිබෙත් උන්වහන්සේමයි. මේක අපට ලේසියෙන් අමතක වෙනවා. අපිව යම් කිසි තැනක අද ඉන්නවා නම් ඒ ඉහළ තලයට උස්සලා තිබෙත් උන්වහන්සේමයි. හැබැයි අපට ඒක අමතක වෙලා අපි ඒ ගැන උඩඟු වෙලා ඉන්නවා නම් උන්වහන්සේ කියන මම නුඹව ඒ තැනින් බිමට ඇදලා දානවා කියලා. දැන් කාරණා තුනක් අපි කිව්වා. අද අපි තව චුට්ටක් ඉස්සරහට යන්න යනවා. අපි අද යනවා යෙරමියා පොතට. දැන් අපි ඊයේ දැක්කේ ඔබෙදියා පොතෙන්. ඒ කියන්නේ අනාගත වක්තෘ කෙනෙක් හරහා ස්වාමින් වහන්සේගේ වචනය. දැන් අද මේ බලන්න යෙරමියා කියලා කියන්නේ ප්‍රධාන අනාගත වක්තෘවරේ. බලන්න එයා හරහා ස්වාමින් වහන්සේ කතා කරලා නැවතත් නැවතත් කියන දේ. යෙරමියා පොතේ 49 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ අපි අද කියවමු. මේ බලන්න. මෙතන කියනවා අහෝ පර්වතවල විවරවල වසන්නා වූ හෙල් මුදුන් අල්ලාගෙන සිටින්නා වූ තැනැත්ත. දැන් මේ කතා කරන්නේ අල්ලාගෙන සිටින්නා වූ කුරුල්ලට නෙවෙයි. අල්ලාගෙන සිටින්නා වූ
තැන ඇත්ත. ඒ කියන්නේ ඔබත් මමත් මේ වගේ පර්වත විවරවල ඉහළ තැන්වල සමාජය තලයේ ඕනෑම විදියකින් ඉහළ තැනක ඉන්නා වූ මනුෂ්‍යයාට උන්වහන්සේ කතා කරනවා. ඊළඟට කියනවා නුබේ හිතේ භයංකාරකම ගැන නුබේ සිතේ උඩඟු කමෙන් නුබ රැවටුනේය. ඊයේ කතා කරලා කිව්වෙත් මේකම නේද? නුබේ සිතේ උඩඟුකම නිසායි නුබ රැවටුනේ. වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි. සිතේ උඩඟුකම. හැබැයි අවාසනාවකට මගේ සිත උඩඟුයි කියන එකවත් මම දැනන් හිටියේ නැහැ. අන්න එතනදී අපි රැවටුණා, අපි වැටුණා. හරි. තව ටිකක් ඉස්සරහට යනවා මේකම් පදේ. නුබේ කූඩුව රාජාලියාමෙන් ඉහලින් සෑදුවත් එතැනින් නුබ පහතට හෙලන්නේ නෙමෙයි ස්වාමීන් වහන්සේ කියන සේක. යෙරමියා කියන අනාගත වක්තෘතුමා හරහත් ඒකම ඒ විදිහටම කියනවා. ඔබ දැක්කද මේ සම්බන්ධතාවය? ඊයේත් ඕක නේද අපි කතා කළේ? මේ බලන්න ඊයේ ඔබ දියා හරහා කියපු දේ. මාව ඇදලා දාන්නේ කවුද කියලා ඔබ උදම් මනනවා, ඔබ ආඩම්බර වෙනවා. එහෙම සිතෙන් උඩඟු ලෙස හිතපු නුබව මම පහලට ඇදලා දාමන් නෙමෙයි ස්වාමීන් වහන්සේ කියන සේක. අද යෙරමියා හරහත් මොකද්ද කියන්නේ? නුඹ රාජාලියාමෙන් ඉහලින් කූඩුව සෑදුවත් එතනින් නුඹ පහළට හෙලන්නේ නෙමෙයි ස්වාමීන් වහන්සේ කියන සේක. අපි මේ කාරණා නොදැන නම් ස්වාමීන් වහන්සේගේ පැමිණීමට සූදානම් වෙන්නේ. පොරොන්දු විතරක් අල්ලගෙන නම් සූදානම් වෙන්නේ. දරුවනේ හරි අවාසනාවන්තයි, හරිම කනගාටුදායකයි, නමුත් ඇත්තයි මේ දේවල් දන්නේ නැතුව අපට සදාකාල ජීවිතයට යනවා කියන එක නම් විශාල ප්‍රශ්නයක් වේවි. ඉතින් ඒක නිසා අපි අවදිවමු. මේ තැන්වල අවදි වෙලා විතරක් මදි අපේ ජීවිත සකස් කරගමු. අපි යටහත් වෙමු එක් එක්කෙනාට. එකිනෙක කෙනාගෙන් ඉගෙන ගමු. ස්වාමින් වහන්සේගේ සම්පූර්ණ වචනය සම්පූර්ණත්වයෙන් ඉගෙන ගන්නට. ස්වාමින් වහන්සේගේ හදවත දැනගන්නා වූ හදවතක් ඔබ සියලු දෙනා සමග වේවා කියලා යඥා කරනවා. හෙටත් මනගෙමු.